Jesus Christus වහන්සේගේ නාමයෙන් මෙසෙන් දාවිත් වහන්සේගේ අභිමුඛයේ වහන්සේත් එක්ක කාලයක් ගත කරන පිණිස අපිට අවස්ථාවක් දීලා තිනු. ඉතින් මේ මොහොත වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ මේ මොහොත විතරක් නෙමෙයි අත්‍තරම කිව්වොත් එහෙම අපේ ජීවිතේ යේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ අපිෂ්ඨ කරන් මින් යන සෙනඟක් විදිහට මම විශ්වාස කරනවා. අද දවසේ වහන්සේ ඉදිරියේ එකඟව වාසය කිරීම සහෝදරයන් එකඟව වාසය කිරීම දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතාමත් අනර්ග දෙයක්. ආමෙන්. ඉතින් අපි සියලු දෙනා නැගිට සිටින්න අපේ ආත්ම දෙවියන් වහන්සේ වෙතට බාර කරමු. අපේ ආත්මවල එඬේරා වහන්සේ. ඉතින් වහන්සේට අපේ හදවත් මේ මොහොත මේ කාලේ බාර කරමු. වහන්සේ මේ මොහොත තුළ මේ කාලය තුළ වහන්සේගේ ක්‍රියාව අපේ ජීවිත තුළ තබන්න කියලා. විශේෂයෙන්ම අපි කාලයකට සීමා වෙලා නැති සෙනඟක් මක්සාදු වහන්සේ කාලයට ඉහෙලින් ක්‍රියා කරන දෙවියන් වහන්සේ. වහන්සේට කාලයක් නැහැ. අපි තමයි කාලය බලාපොරොත්තු වෙන්නේ. අපි තමයි කාලයට දේවල් අවශ්‍යයි කියලා විශ්වාස කරගෙන ඉන්නේ. නමුත් දෙවියන් වහන්සේ කාලයට ඉහෙලින් සිටින දෙවියන් වහන්සේ. ආමෙන්. එසා අපි වහන්සේට ස්තුතිවන්ත වෙමු මේ මොහොතේ. ඔබේ වචන වලින් දෙවියන් වහන්සේට ස්තුති කරන්න. වහන්සේ ඔබගේ ජීවිතේ කරන හැම යහපත් ක්‍රියාවක් ගැන. ආමෙන්. හලෙලූයා ස්වාමිනේ. ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනේ. මේ කාලය ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ. සිළු ගෞරවය, සිළු මහිමය, ප්‍රශංසාව ස්වාමිනේ අපි ඔබ වහන්සේට සෝන ස්වාමිනේ. පියනනි මෙන්න ඔබ වහන්සේගේ දරුවෝ, ඔබ වහන්සේගේ සෙනඟ, ඔබ වහන්සේ ස්වාමිනේ ආදරය කරන මිනිසයන් ඔබ වහන්සේ ඉදිරියට පැමිණ සිටිනවා ස්වාමිනේ. පියනනි ඔබ වහන්සේම ගෞරවය, මහිමය ලබන පිණිස ඔබ වහන්සේ ක්‍රියා කරන ස්වාමින් වහන්සේ. පියනනි ඔබ වහන්සේව නමස්කාර කරන පිණිස ස්වාමිනේ අපේ ජීවිතේ ස්වාමිනේ හැම මොහොතකම නමස්කාරයක් වන ඔබ වහන්සේව නමස්කාර කරමින් සහෝදරයන් එකඟව නමස්කාර කරන පිණිස ස්වාමිනේ මේ මොහොතේ අපි ඔබ වහන්සේ ඉදිරියේ රැස්ව සිටිනවා ස්වාමිනේ. ඔබ වහන්සේ ක්‍රියා කරන ස්වාමිනේ. ඔබ වහන්සේගේ බලය ස්වාමිනේ අප මැද නිදහස් කරන ස්වාමිනේ. ඔබ වහන්සේගේ ක්‍රියාව ස්වාමිනේ, ඔබ වහන්සේ බලවත් ලෙස ස්වාමිනේ මේ ස්ථානයේ තුලස සිදු කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනේ. ස්වාමිනේ ඔබ වහන්සේ සියලු ගෞරවය, මහිමය, ප්‍රශංසාව, ස්තුතිය අපි දෙනවා ස්වාමිනේ. Hallelujah, namaskar veva. Oba hansewa namadino swamini. Hallelujah, suthi veva swamini. Oba sambandha vena swamin wahansetek oba unahansetek yakshave unahanse tula stuti vanthawa unahanse diriya api gayana karamu unahanse. Hallelujah, namaskar veva swamini. Hallelujah, swamini. Mahimaya veva. Mahimaya oba hansete swamini. Hallelujah. satutin ob pasasami man galavun karu ob manisa mulu atmain shaktiyen buddhen namadimi ma devu samida vishwaye karwa nahi ubthai me sudigi sasa gayam obena maya vandinen obatuma baktini vishwaye vishwaye mabum karwa ubtai me sudigi asasa gayam obena maya
දරුවන්ට තව ටිකක් දීලා තව කැලලක් දෙමව්පියන්ටත් දෙනවා. දෙවියන් වහන්සේ කියනවා සම්පූර්ණ පිටසක උන්වහන්සේට උනේ. වලැස්සි දවා තුල තියෙන සම්පූර්ණ ආදරය උන්වහන්සේ දෙන්න. එක කැලි කැලි කඩන්න එපා. උන්වහන්සේරෝනේ සම්පූර්ණ දෙය. නිසා අපි උන්වහන්සේට සම්පූර්ණ දෙය යුතුය. සම්පූර්ණ දෙය. ආමෙන්. හල්ලෙලුයා. විශ්වයේ මම කරුවානේ. mehum karuvanavi obatai mesudigi unasara sampurna de denna pasasa gayam obenamaya vandinem obathuma bathini vishwaye karuvanani obatai mesudigi pasasa gaham obenamaya vandinen obathuma bathini unansada sampurna adare dennawage unansada prashansa karamin me unahansa idire yatath wen මගේ සම්පූර්ණ ආදරය සම්පූර්ණ දේ උන්වහන්සේට දෙන්න. මොකද ඔයාගේ ආදරෙන් තව කෙනෙක්ට ආදරේ කරොත් ඒක ඔයාට ගොඩක් රිදෙනවා. ඒ නිසා යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් ඔයාට ඔයා අනිත් අයට ප්‍රේම කරන්න. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ ඔයා තුල තියෙන සම්පූර්ණ ආදරය ඒ මනුෂ්‍ය ප්‍රේමය උන්වහන්සේට දෙන්න කියලා. ඒ නිසා උන්වහන්සේට දෙන්න. උන්වහන්සේ ඉල්ලන දේ උන්වහන්සේට දෙන්න. උන්වහන්සේගේ දේ නොව පිළිගන්න. එතකොට පුළුවන් ඔයාට මනුෂ්‍ය ආදරේ කරන්න. ආමෙන්. නාසිකේ වචනේ කියනවා යෙරමියා 17 කියනවා ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක මනුෂ්‍ය කෙරෙහි විශ්වාස කරන්නා වූ මාංශය තමගේ හස්තේ කොට තබා ගන්නා වූ සිතින් ස්වාමින් වහන්සේ කෙරෙහි පහව යන්නා වූ මනුෂ්‍ය ආශාව ලද්දේ මරුකතරේ රුතෙන් ගහකට සමාන වී යහපත පැමිණෙන විට එය නොදැක ලුණු භූමියක තිබෙන්නා වූ වැසියන් නැත්තා වූ කාන්තාරේ වියලි තැන්වල වාසය කරනවා ඇත. ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කොට ස්වාමින් වහන්සේ තමන්ගේ හස්තය කොට තබාගෙන සිටින මිනිසයා ආශිර්වාද ලද්දෙක්. ආමෙන්. ඔයා මේ වෙනකොට කා ගැනද විශ්වාසය තබලා තියෙන්නේ? ඔයා ඔයා ගැනද විශ්වාසය තබලා තියෙන්නේ? නැත්නම් තවත් මිනිස්සෙක් ගැනද ඔයා විශ්වාසය තබලා තියෙන්නේ? උන්වහන්සේ කියනවා සම්පූර්ණ විශ්වාසය උන්වහන්සේ මත තබන්න. මිනිස්සයා කෙරෙහි විශ්වාස තබන කෙනා ශාබලත් දෙක් කියලා. උන්වහන්සේ වචනේ කියන්නේ. එනිසා උන්වහන්සේ කියන දෙයට ඇහුම් කන් දෙන්න. විශ්වාස කරන්න ඕනේ ස්වාමින් වහන්සේව. වාගේ ගැලවීම පර්වතය වෙන්න ඕනේ ස්වාමින් වහන්සේ. ආමෙන්. මේ පරිච්ඡේදෙම කතා කරලා කියනවා 9 වෙනි පදේ සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටව තිබේ. ඒක දැනගන්න පුළුවන් කාටද? ඔයාගේ මගේ සිත දුෂ්ටයි. ඒක දැනගන්න බෑ කාටවත්. දෙවියන් වහන්සේ විතරයි මගේ සිත මගේ අතුලාතේ දකින්නේ. කොහොමද අපේ සිතවිලි අපේ සිත දුෂ්‍ය උනේ? තව දැනක කියනවලු අපේ සිතින් තමයි ජීවනය නික්මන්නේ කියලා. ඒ වගේම නපුරු දෙත් මේ සිත තුලින් එළියට යන්න පුළුවන්. කොහොමද අපේ සිත දුෂ්‍ය වෙලා තියෙන්නේ? ඔයා බලන දේ සහ ඔයා අහන දේ තුලින්. ස්වාමින් වහන්සේ වාගේ ජීවිතේ වා කියලා තියෙන්නේ. උන්වහන්සේ වාගේ පර්වතය කියලා නම්, උන්වහන්සේ ඔයාගේ සැඟවෙන ඉඩම නම්, කොහොමද ඔයාගේ හදවත දුෂ්‍ය වුනේ? කොහොමද ඔයාගේ සිතවිලි දුෂ්‍ය වුනේ? එසා උන්වහන්සේ අපිට කතා කරලා කියනවා මේක තමයි
හැරෙන්න ඕන කාලය තවත් අර එලියා කිව්වා වගේ දෙපිටි ජීවිත ගත කරන්න බෑ අපිට කල්පනා දෙකක සිර වෙන්න බෑ තව දුරටත් දුරටත් ඔයා ඇල් වෙලා ඉන්න බෑ එක්ක රස්නේ වෙන්න එක්ක සීතල වෙන්න නාස අපිට කතා කරන්නේ නාසගේ වචන සුළු වෙන්න දෙන්න එපා ආමෙන් හල්ලෙලුයා ස්වාමී නාසේ තලනු බිඳුනු හදවත් කවදාවත් සුළු කරන්නේ නැහැ नहांसे विनाश नौन प्रेमे आमें हालेलुयास नहांसे दरिया डाट्थे वागे हदवत विवर्त करने में मौते वया नमस्कार रेखट निमे या देविल्ल थी इन्ने नमस्कार करन खालें वया दिवे नहांसे लांग विला इन्नोने लांग उन नेत्तां वाट नमस्कार करन बै इनिसा अपी दिवे नहांसे लांग विन्नोने अभिमुखेन सुकर यन्ने कवदावत थेलुनु बिदुनु सीत एतु मानं उब विदर एन्ना अत्नारी पौकियात हरिन्ना जायला देवी दुन किस
සීම දිනේ වෙනස් නොවේ ප්‍රේම දෙවිඳුන්ගේ තනි නොකරයි දෙවිඳුන් කිසිම දිනේ නපුරෙන් ඔබ මා රක්ෂා කරයි මාර්ගය ඔබ මා හද පෙන්වයි නපුරෙන් ඔබ මා රක්ෂා කරයි මාර්ගය ඔබ මා හද පෙන්වයි උසුලාගෙන මා ගෙන යන්නේ වෙනස් නොවේ ප්‍රේමය දෙවිඳුන්ගේ තනි නොකරයි දෙවිඳුන් කිසිම දිනේ වෙනස් නොවේ ප්‍රේමය දෙවිඳුන්ගේ මගේ සහෝදරයා සහෝදරිය මේ මොහොතේ ඔබ අවස්ථාව ගන්න ස්වාමීන් වහන්සේ ඉදිරියේ පසුත විදි වෙන මොකද උන්වහන්සේ තැළුණු විදුණු හදවත කවදාවත් සුළු කරන්නේ නැහැ එදා දාවිත් උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා පසුත විරුණා වගේ ඔහුගේ වස්ත්‍ර ඉරාගෙන පසුත වුණා වගේ අපේ මාර්ගවලින් හැරෙන පිණිස අපි පසුතැවිලි විය යුතුයි. මගේ සාදුනහසගේ විනිශ්චය පටන් ගන්න ස්වභාවය. එසේ විනිශ්චයට හසු වීම භයානක දෙයක්. නාසික වචනේ කියනවා ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැලවෙන්න යනවා. අභක්තිකයා ගැන කුමන කතාවද? එනිසා ඒ විනිශ්චය ආසනේ ඉදිරියට ඔබ යන්න කලින් ඔබ මම යන්න කලින් අපි උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙනවා අපි හදවත් හරව ගමු අපි මාර්ගවලින් අපි හැරෙමු ගොඩක් අය මේක දැනෙන්නේ නැති වෙයි ගොඩක් අය මේක තේරෙන්නේ නැති වෙයි ගොඩක් අය මේක මිස් කරගයි කරුණා කරලා හැරෙන්න කරුණා කරලා හැරෙන්න සේවිතට වා වා හිතන විදිහේ කෙනෙක් නෙමේ ස්වාමීන් වහන්සේ. නාසර ලඟ වෙලා බලන්න උන්වහන්සේගේ ස්වභාවය. නාසර අපිට කතා කරනවා. අධර්මිෂ්ඨය ගැලවෙන එක තමයි උන්වහන්සේගේ ආශාව. උන්වහන්සේගේ එකම දේ. එසා උන්වහන්සේ ඉදිරියේ අපි හැරෙමු. මේ කාලය වහන්සේ ඉදිරි අපි බාර වෙනවා ස්වාමිනේ. ස්වාමිනේ වහන්සේ ඉදිරි අපි යටත් වෙනවා ස්වාමිනේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ වහන්සේ ඉදිරියේ මේ කාරණයට එක්සිට් වෙන හැම කෙනෙක් තුලම ඔබ වහන්සේ ක්‍රියා කරන්න ස්වාමිනේ. ස්වාමිනේ අපි පුරුදු වෙලා තියෙන ස්වාමිනේ নমස්කාරයකට ඇවිල්ලා අපේ හදවත පිනවගෙන ස්වාමිනේ අපේ ස්වාමිනේ ශරීරය පිනවගෙන ස්වාමිනේ මෙතනින් එළියට යන ස්වාමිනේ නමුත් ස්වාමිනේ අපේ මාර්ග සිහි කරලා මේ මාර්ගවලින් හැරිලා ඔබ වහන්සේ වෙතට එන්න කී දෙනෙක් ස්වාමිනේ තීරණ ගන්නවද ස්වාමිනේ කී දෙනෙක් ස්වාමිනේ තීරණ අරගෙන මෙතනින් එළියට යනවද ස්වාමිනේ ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරිය අපි යටත් වෙනවා ස්වාමිනේ අපේ හදවත ඉරාගෙන ඔබ වහන්සේ වෙතට එනවා ස්වාමිනේ ඔබ වහන්සේ සියලු දේ දකින්නවා ස්වාමිනේ අපේ හදවතේ ගැඹුරුම තැන ඔබ වහන්සේ දන්නවා ස්වාමිනේ අපේ දුර්වලකම අපේ අපරාධකම අපේ අපි කොපමණ ස්වාමිනේ දුෂ්ටද කියලා ඔබ වහන්සේ දන්නවා ස්වාමිනේ ස්වාමිනේ යටහත් වෙන්න පුළුවන්කම දෙන්න කී කරුකම ස්වාමිනේ ඒක අපි ඇති කරගත යුතු දෙයක් ස්වාමිනේ ස්වාමිනේ අපි යටත් වෙනවා ස්වාමිනේ සුතැවිලි වෙනවා ස්වාමීනි අප
අපේ වහන්සේව ස්වාමිනේ නැවත නැවත කුරුසපත් කරන දේවල් ස්වාමිනේ අපේ ජීවිතයේ සිදුවෙනවා ස්වාමිනේ ස්වාමිනේ වහන්සේ වචනේ කියනවා ස්වාමින් වහන්සේ බල මක් නිසා කැම ගැන ඇඳුම් ගැන වෙහසෙනවද මාසේ කතා කරලා කියනවා මතෙව් 6 25 වෙනි පදේ ඉඳලා මම කැමති ඒද ඒක ඔබත් එක්ක බෙදා ගන්න මතෙව් 6 25 ඉඳලා කියනවා එහෙන් නුඹලාට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න කනස්සලු නොවෙන්න සහෝදරයා සහෝදරිය කනස්සලු වෙන්න එපා. ඔය කනස්සලු වීමෙන් ඔයා දෙවියන් මහන්සේව ප්‍රතික්ෂේප කරනවා. ඔයා දෙවියන් මහන්සේවට විරුද්ධව ක්‍රියා කරනවා. වාගේ කටින් කවදාවත් ඔයා කියලා නැති වෙන්න පුළුවන් මම දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා කියලා. හැබැයි ඔයා කනස්සලු වෙන හැම වාරයකදීම ඔයා දෙවියන් මහන්සේව ප්‍රතික්ෂේප කරනවා. නිසා හැරෙන්න ලෝකේ මිනිස්සයි සභාවේ සිටින අපේ වෙනස දකින්නවද උන්වහන්සේ අනිත් මිනිස්සුව දකින්නවද අපිත් අන්ධකාරේ කාරණාවලට හවුල් වෙලාද සීකරන් කල්පනා කරන් අවස්ථාව උන්වහන්සේ ඔබට දීලා තියෙනවා ඔබට මට දීලා තියෙනවා ආකාශයේ පක්ෂීන් බලන්න උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස් කරගන්නේවත් නැත නුඹලා ස්වර්ගීය පියාණන් වහන්සේද උන්වහන්සේ නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේද උන් පෝෂණය කරනසේක නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද බලන්න යේසුස් වහන්සේගේ වචන යේසුස් වහන්සේ කතා කළ කිනෝ පක්ෂීන් දිහා බලන්න මේ පරිසරය දිහා බලන්න विश्वासवंत පරිච්ඡේදෙම තමයි කතා කරන්න පොඩක් උඩට ගියොත් 19 වෙනි පදේ පොළවේ නුඹලාට වස්තුව රැස් කර නොතබන්න එහි කාවෝද මලකඩ දේවා නාස්ති කරති සොරුදු මන් කන සොරා ගනිති නමුත් ස්වර්ගෙහි නුඹලාගේ වස්තු රැස් කර තබා ගන්න එෙහිදී කාවෝවත් මලකඩවත් ඒවා නාස්ති නොකරති සොරු උමන් කන සොරා ගනි නොගනිති මක්සද නුඹේ වස්තුව යම් තැනකද නුඹේ සිතත් එතනම වා රැස් කරලා තියෙන ඔයා ත්‍යාගනින්න දේවල් සී කරන්න සියලු දේ විනාශ වෙනවා මගේ සහෝදරය සහෝදරිය ඔයා ත්‍යාගන වාගේ හදවතින්වා ඒවා ගැන විශ්වාසය තබාගෙන ඉන්න කෙනා කොහොමද ස්වාමින් වහන්සේගේ අභිමුඛයට යන්නේ ස්වර්ගයට යන්නේ කොහොමද අපි උන්වහන්සේ ඉදිරියේ පසුතැවෙන මේ කාලේ ගන්න ඔබ ඔබ කැමති විදියට ඔබට නිදහස දෙනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ කාලය අරගන්න. කවුරුත් ඔබට බලපෑම් කරන්නේ නැහැ. කවුරුත් ඔබට මුකුත් කියන්නේ නැහැ. ඔබ සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේත් එක්ක. මොකද උන්වහන්සේගේම ආසන්නයි. උන්වහන්සේගේ විනිශ්චය ආසන්නයි. උන්වහන්සේගේ විනිශ්චය පටන් ගන්නෙ සභාවෙන්. ඊට කලින් හැරෙන්න. අනුග්‍රහය හැරෙන්න. කේරුවා මගේ සුනේ
ओबे दरुवे कुकेरुवा मा पौकला ओब माउदेसा लेवगुरा ओबे दरुवे कुकेरुवा मगे सुनी ओबे दरुवे कुकेरुवा कलवारिये कांदु मुदुने ओब दुख विंदे मा उदेसा पावल एन गैसुवे मा खल पाऊ देसा ओबे अत्न पावल एन गैसुवे मा खल पाऊ देसा मा पौकला संबंध नुना से ओब माऊ देसा देवगुरा ओबे दरुवे कुकेरुवा मगे सुनी ओबे दरुवे कुकेरुवा निन्नतरिन रूरा गैलू ओबे खांदु लैली मा उदेसा नितना तरिन रूरा गैलू ओबे खांदु लैली मा उदेसा ओब मालवुन ओब मालवुन्गें नेगीटुने मट पैसने हे निसा नासर संबंध वेन मा पौकला ओब माऊ देसा लेवगुरा नासर के पूजा से करा ए पूजाव करबु येशु स्वांसव ओया नवत नवत कुरुसपत करनो ओब मम अभी हम दाम उन्हांसव कुरुसपत करमिन सिटनो अभी हरन नोने मगे सहोदरया सहोदरी अपिट तवत कालयक ने अपिट तवत अवस्थावन ने तवत वेलावक अपिट इतुरु वेला ने मगे सहोदरया सहोदरी ओबड लेबिला थियन मे अवस्थाव उन्हांसिदिरी लबा गन्न एन अतरे एल्लीला ओब दुन्विन्दे मा उदेसा एन अतरे एल्लीला ओब दुन्विन्दे मा उदेसा ओब मालवुन पैसने निसा ओब मालवुन्गें नेगीटुने मट पैसने निसा सीकरान उन्हांसे मालवुन्गें नेगीटे नेत्ता ओब मम गुडाक अनुकंपाव लबिय युक्त वेनो उन्हांसे पूजावक वेला नेवतुरे ने उन्हांसे अलुत स्वभावेट नेगिट्टा
नासे महिमान्वित स्वभावेट नगिता नासे कियाने अपिटत ए महिमान्वित स्वभावे अति करगन्न कियलाई शुद्ध कम दरागेन उन्हांसे के पवित्र कम तुल उन्हांसे कियानो नगिटिन्न कियला अपिटत येशु स्वांसे नगिता वगे की देने ए कारणावड सूदानम वेनवा की देने अभी पवित्र करगानी मीने महिमान्वित स्वभावेट हरेन पिनिस अभी क्रिया करन मगे सहोदरे सहोदरी हरेन 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 मेकाई खाले मेकाई पय तवत अवस्थावक ने हरेन नांसे तुले हरेन नांसे अभी कथा करबे कियाने हरेन केला हालेलुया हालेलुया स्वामी स्वामी ने अभी आराधते नो स्वामी स्वामी स्वभाव
नमस्कार करनो स्वामी प्यानी वहां से नमस्कार लवंत वटिन देवियन वहां से हालेलुया स्वामी शुद्धाय शुद्धाय हालेलुया हालेलुया स्वामी नमस्कार करना स्वामी हालेलुया सिंहासने बैठ सिदिन नाउ देवियन वहां से स्वामी वहां से महिमे पिरुनाउ धनंता स्वामी हालेलुया गौरव वेवा स्वामी महिमय वेवा प्रशंसा वेवा प्रशंसा वेवा हालेलुया हालेलुया प्रशंसा वेवा स्वामी महिमय वहां से स्वामी गौरव वहां से वेवा स्वामी प्रशंसा वेवा हालेलुया 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 स्वामी महिमय वेवा स्वामी प्रशंसा वेवा हालेलुया स्तुति वेवा स्वामी हालेलुया हालेलुया स्वामी महिमय वहां से स्वामी हालेलुया प्रशंसा वेवा वहां से नमस्कार करना स्वामी अलंकार वो उत्कृष्ट वो महिमान्वित वो स्वामी वहां से अपने भगवान से नमस्कार करना संपूर्ण देव भगवान से स्वामी अभी उपकार अभी दुर्बल है अभी उपकार स्वामी मैं अभी भगवान से यटत करना स्वामी यटत करना से स्वामी भगवान से मैं पितुलिन गौरव येसुस क्रिस्तुस वहां से नाम में मरने का इसला अडुई वगे होना कैमरे का पसर दारा दी
මම ගිය සතියේ මං හිතන්නේ කිව්වා ඔයගලන්ට අපි ඩ්‍රාමා එකක් කරනවා කියලා. හරි. අපි නාට්‍යයක් කරනවා කියලා. දැන් අපි නාට්‍ය කරා. ලබන සතිය වෙනකොට එක වොයිස් ඩ්‍රාමා එකක් විෂුවල් නැහැ ලබන සතිය වෙනකොට ඔයගලන්ට එක දකින්න ලැබි එක පේතෘස් 4:17 පේතෘස් කතා කරලා කියනවා අපි ඔක්කොම සබාවක් ලෙස මේ වෙලාවේ මේ කාලේ මේ දවස්වල අපේ සම්පූර්ණ අවධානය යොමු කළ යුතු පදයක් නැත්නම් කාරණයක් ගැන මුළු සබාවම හරිනම් මුළු ලෝකේ ක්‍රිස්තු ශරීරෙම මම හිතනවා මේ වෙනකොට මේ ගැන හරිනම් උනන්දු වෙන්න ඕනේ. එක පේතෘස් 4:17. මක් නිසාද දෙවියන් වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන් ගන්න කාලය පැමිණ තිබේ. එය පළමු කොට අප ළඟ සිට පටන් ගත්තොත් දෙවියන් වහන්සේගේ සුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද? ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැලවෙන්නේ නම් අභක්තිකයාද පෞකාරයාද කොතැන පෙනෙද්ද? අපි දන්නවා මේ දැන් අපි සමා වෙනවා මම එක දෙයක් කියන්න හිටිය මට ඒක මිස් වුණා මේ වෙලාවල් අපි වෙනස් කරනවා අපි මේ 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 රැස්වීම් තියෙන වෙලාවල් අපි වෙනස් කරනවා ඒ වෙනස් කරන හේතුව තමයි මේ රටේ තියෙන ප්‍රායෝගික දේවල් එක්ක අපිට ඕනේ වැඩි පිරිසකට සම්බන්ධ වෙන්න වැඩි පිරිසක් මෙතනට එනවා දකින්න තමයි අපිට ඕනේ ඒ නිසා අපි ඒගොල්ලන්ට පහසු වෙන විදිහට අපි වෙනස් කරන වෙලාව මේ දවස්වල පෙට්‍රල් නැති නිසා පුද්ගලික වාහන පුද්ගලිකව තමන්ගේ වාහනවල එන අයට අමාරු නිසා බස් එකේ හරි එන්න පුළුවන් විදිහට මේ වෙලාව වෙනස් කරේ. අපි මනෝජ් මගෙන් ඉල්ලීමක් කරා ඒක කරන්න අපි වෙනස් කරා. මොකද ගොඩක් අයට බස් එකේ හරි එන්න පුළුවන් එහෙම වෙලසනින් ඉවරනවා. නැත්නම් ඉවර වෙනකොට පරක්කු වෙනවා රෑ වෙනවා නම් එයාට යන්න විදිහක් නැහැ. අපිට ඕනේ පුළුවන් තරම් ඔයගලන්ව සහභාගී කරන්න. ඔන්ලයින් සම්බන්ධ වෙන්න නෙමෙයි. ඔන්ලයින් සම්බන්ධ නැ ඉන්න අද මන් දන්නවා ගොඩක් අයට සමහර අය වාහන සමහර අය පෙට්‍රල් පෝලිං වල සහෝදරයෝ කීප දෙනෙක් පෙට්‍රල් පෝලිමෙන් තමන්ගේ තන අයින් කරගෙන දේවමෙහෙට සහභාගී වෙනවා පළමු කොට දේව රාජ්‍ය සොයන්න ධර්මිෂ්ඨ කම සොයන්න එතකොට පෙට්‍රල් ටික හම්බ වෙයි යේසුස් වහන්සේ කිව්වනේ එහෙම මතේව 6:33 කියවෙනද මතේව 6 පළමු කොට දෙවියන් වහන්සේගේ රාජ්‍යයත් ධර්මිෂ්ඨ කම සොයන්න එතකොට පෙට්‍රල් ටික හම්බ වෙනවා ඇයි නැත්තේ හම්බ වෙනවා
ඒගොල්ලෝ තමන්ගේ පෝලිමේ ටිකක් ඉස්සරහා හිටියේ නේ අයින් කරගෙන ආවස මේක රැස්වීමට සහභාගි වෙන්න ආවා දෙවියන් වහන්සේ කදී අතෑරියේ නැහැ පෙට්‍රල් පෝලිමේ ඉඳලා ඒක අතෑරලා මේකටම මේකත් මේ දීර්ඝ කරනු දෙනසේ දේ දෙයි හරි රයිට් දෙනසේකට ආශිර්වාද කරා ඔයාලා හරි මේ බාහිර කිසිම කාරණයක් නිසා දෙවියන් වහන්සේ කදී අතෑර ගන්න එපා මම කයි කියන්නේ හැබැයි ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා ගොඩක් අයට ප්‍රැක්ටිකල් ඉෂුස් තියෙනවා හැබැයි ඒක නිසා අපි වෙලස්සනින් දැම්මේ ඒක නිසායි නැතුව අපි අපි ලෑස්ති ඇඩ්ජස්ට් වෙන්න අපි ලෑස්ති වෙනස් වෙන්න තව ඉස්සරහට ගොඩක් දේවල් ඇඩ්ජස්ට් කරගන්න වෙයි මම හිතනවා ඔයගලන්ට පුරුදු වෙන්න වෙයි රහසිගතව රැස් වෙන්න හරි විශේෂයෙන්ම රැප්චර් එකෙන් පස්සේ ඉතුරු වෙන අය මම බලාපොරොත්තු වෙනවා කිසි කෙනෙක් ඉතුරු නොවේ කියලා හැබැයි මම දන්නවා ඒක එහෙම වෙන්නේ නැහැ ඉතුරු වෙනවා කියලා අනේ ඉතුරු වෙන අයට මම කියනවා එතකොට රහසිගතව තමයි ඔයගලන්ට හම්බ වෙන්න වෙන්නේ හරි ඒක නිසා ඇඩ්ජස්ට් වෙන්න පුරුදු වෙන දැන් මේ ඇඩ්ජස්ට් වෙන්නේ අපි ප්‍රායෝගික මේ පෙට්‍රල් නැති ලයිට් නැති කරන්ට් නැති ඒ දේවල් නිසානේ එතකොට රහසිගතව එතකොට වෙලාවල් වෙනස් කරගන්න වෙන්නේ තැන් වෙනස් කරගන්න වෙන්නේ ඔයගලන් අල්ලන් යන නිසා හරි පොලිසියෙන් ඇවිල්ලා අල්ලන් යන නිසා තමයි එතකොට වෙනස් කරන්න සිද්ධ වෙන්නේ ඒක නිසා පුරුදු වෙන්න වෙනස් වෙන්න ඇඩ්ජස්ට් වෙන්න අපි ඒක කරනවා මේ වෙනකොට ප්‍රායෝගික ප්‍රශ්න නිසා හොඳයි දැන් මේ වෙනකොට හරිනම් සභාවේ ඉන්න ගොඩක් අය උනන්දු විය යුතු කාරණයක් තමයි අපි කියුවේ මොකද විනිශ්චය පටන් ගන්න යන්නේ සභාවෙන් දැන් මන් දන්නේ කී දෙනෙක් මේ විනිශ්චය කියන එක හරියට අවබෝධ කරගෙන තියෙනවද කියලා හරි මොකද විනිශ්චය ගැන සභාවේ කතා කරන්නේ නැහැ සභාවෙන් පටන් ගන්න යන විනිශ්චය ගැන සභාව ඇතුලේ කතා කරන්නේවත් නැහැ ඒක හරි ඕන් නැති කතාවක් ඒක ඒ කතාව වැඩක් නැහැ විනිශ්චය ගැන වැඩක් නැහැ ආදරය ගැන විතරක් කතා කරන්නේ මොකද ගොඩක් අය මට ගොඩක් අය සමහරලාට කියනවා මෙන්න මේම කතාවක් මම ආසනයක් පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේට. ඒ දෙවියන් වහන්සේ හරි නෑ. ඒ දෙවියන් වහන්සේ සැරයි. දරුණුයි. හැබැයි අලුත් ගිවිසුමේ ඉන්න ජේසු නම් සුපිරි. නියමයි. මොකද ඒ ජේසුස් වහන්සේ ආදරය. ජේසුස් වහන්සේ ඕන දෙයක් අපි කියන දෙයක් කරන. මොකද ආකල්පෙ දිලා තියෙන ජේසුස් වහන්සේ ගුටි කෑවා, කස පහර කෑවා, ඔක්කොම දුක් විඳ මිනිස්සු ගහද්දියා ඉවසගෙන හිටියා. ඉතින් මානසිකත්වයක් ඇවිල්ලා ඇති කරලා තියෙනවා සභාව ඇතුලේ. මෙන්න මේ වගේ. අපිත් මොන දේ කරත් ජේසුස් වහන්සේ වැඩි මුකුත් කරන්නේ නැහැ. මොකද අරගොල්ලන්ට මුකුත් කරෙත් නැහනේ. ඒගොල්ලෝ ගහද්දි කස පහර ගහද්දි කම්බුලට ගහද්දි අපහාස කරද්දි කුරුසෙට තියලා ඇන ගහද්දි දේ යේසුස් වහන්සේ මුකුත් කරේ නැහැ. පරණ කිසිම දෙවියන් වහන්සේ නම් මොනා කරයිද නේ? නේ. එහෙම තමයි ආකල්පේ. මං හිතන්නේ ගියසුමානද කොහොමද මම දේශනා කරේ විනිශ්චය ගැන. ඔයදන්නවද සුදු සිංහාසනේ නැත්තම් විනිශ්චය කරන්න යන්නේ කවුද කියලා මිනිස්සු? සියලු විනිශ්චයන් බාර දීලා තියන්නේ යේසුස් වහන්සේට. පියාණන් වහන්සේ කිසි කෙනෙක්ව විනිශ්චය කරන්නේ නැහැ. වදන්නවද? පියාණන් වහන්සේ සියලු විනිශ්චය පුත්‍රයන්ට බාර දීලා තිනවා. මක් නිසාද? මිනිස්සයෝ පියාණන්ට ගරු කරන ආකාරයෙන්ම යේසුස් වහන්සේට ගරු කරන්. ඒ නිසා මේ යේසුස් වහන්සේ ළඟට ආම ඔක්කොම හිතාගෙන ඉන්නවා ඔක්කොම හරි කියලා. හරි ෂෝක්. ජේසු හරි ෂෝක්. ඒක නිසා තමයි අර වෙන්න රටවල් වල ජේසුස් වහන්සේව නිකන් ජෝක් එකකට අරන් තියෙන්නේ. ඒ නිසා තමයි ඒ රටවල් වල තරුණ අය පරම්පරාව යංග ජෙනරේෂන් එක ජේසුස් වහන්සේව තුට්ටුවකට ගණන් ගන්නෙ. දේව බිය කියන එක ඇත්තම නැහැ. හරි. මොකද කුඩා කාලේ ඉඳලා ජේසුස් වහන්සේව ජෝක් එකකට තමයි දැම්මේ ඒගොල්ලෝ. දෙවියන් වහන්සේකදී සීරියස් නැහැ. එනිසා විනිශ්චය ගැන හරිනම් කතා කරන්න නැත්නම් සභාවෙන් විනිශ්චය ආරම්භ කරන්න තියෙන එක නැත්නම් ඒ කාරණය පැත්තකින් තියලා විනිශ්චය ගැන කතා කරන්නවත් නැහැ සභාවේ. ඒක අනවශ්‍ය මාතෘකාවක්. ඒක වැඩක් නැහැ. යේසුස් වහන්සේගේ ආදරය ගැන කතා කරන්න ඒක හොඳටම ඇති.
පේතෘස් කතා කරලා කියන මොකක්ද දන්නවද? කාලය ඇවිල්ලා තියෙනවා කියලා පේතෘස් මේක ලියන්නේ නම් සෑහෙන කලකට ඉස්සෙල්ලා. හැබැයි මේ ලියන්නේ මේ අද කාලේ ගැන. කාලය ඇවිල්ලා තියෙනවා සභාවෙන් විනිශ්චය ආරම්භ කරන්න. සභාවෙන් විනිශ්චය පටන් ගන්න. විනිශ්චය පටන් ගන්න සභාවෙන්. විනිශ්චය පටන් ගන්න සභාවෙන්. සභාව කියන්නේ කවුද? මොන සභාවද? ආ ඒ සභාවනේ අපි නෙමෙයි ඒ සභාව. යේසුස් වහන්සේ පිළිගන්න උන්වහන්සේගේ වචනයට නැත්නම් උන්වහන්සේගේ තුල බෞතිස්ම වෙච්ච සෑම කෙනෙක්ම තමයි සභාව කියලා කියන්නේ. අනෙතනි උන්වහන්සේගේ විනිශ්චය පටන් ගන්නවා. දැන් පේතෘස් මේක කියන්න හේතු වුණේ නැත්නම් ඉස්සරපස්සේ දාන්න 17 17 කියනවා විනිශ්චය සභාවෙන් පටන් ගන්නට තියනවා ඒක අපෙන් පටන් ගත්තොත් හරි අප ළඟ සිට කියලා කියන්නේ පේතෘස් කියන්නේ අප ළඟ සිට අපලංග අපලංග කිව්වම කවුද ඇයිති අපලංගකම කවුද ඇයිති පේතෘස් ඇයිතිද හා ඒක අපලංග ඉඳලා පටන් ගත්තොත් සුභාරංචිය විශ්වාස නොකරන අයගේ ප්‍රතිඵලය මොකද්ද विश्वास नोकर आयट मुन वगे तत्व उदावे कथाकर मुन विनिश्चय चुट हिता मम्मी उगल हिता का හොඳ වැඩ කිසි දෙයක් ඔයා ඉස්සරහ තියෙන්න යන්නේ නැහැ. අරයට උදව් කරා මෙයාට උදව් කරා මේ දේ කරා අර දේ කරා දානි දුන්නා අරක දුන්නා මෙයාට දුන්නා මෙච්චර දුන්නා අරයට දුන්නා අදාළ වෙන්නේ නැහැ. ඔයා යේසුස් වහන්සේ කියපු දේ කරාද නැද්ද එච්චරයි. හරි සරලයි. හරි සරලයි. මේ කතාව කියන්න හේතු උනේ මොකක්ද දන්නවද? මේ කතාව මෙතනට එන්න හේතු උනේ पीड़ा काले तुला
සභාව ප්‍රතිචාර දක්වන විදිහ නැත්නම් සභාව පීඩා විඳින්නේ මොන කාරණයක් නිසාද කියන එක වැදගත් වෙනවා. ඔය පීඩා විඳින්නේ සභාව පීඩා විඳින්නේ සභාවේම වරදකින් නම් ඒක දෙවියන් වහන්සේට මහිමය ගෙනෙන්නේ නැහැ. ඒකයි මේකේ කියන්නේ. මේ කතා කරලා කියන්නේ නුඹලාගේ කිසිවෙක් මිනි මරන්නෙක්වත් හොරෙක්වත් නපුර කරන්නෙක්වත් විදියට දුක් විඳින්න එපාර තුන්වෙනි හතරවෙනි කාරණේ ටිකක් වෙනස් වෙනවා. මොකක්ද දන්නවද? අනුන්ගේ කාරණාවලට දිව යන කෙනෙක්. අනිත් කෙනාව හදන්න යන කෙනෙක්. අනිත් කෙනාව හදන්න යනවා. තමන් හැදෙන්නේ නැහැ. හැම වෙලාවෙම අනිත් කෙනා තමයි හැදෙන්න ඕනේ. හැම වෙලාවෙම මගේ කාරණේ නෙමෙයි මොනහරි කතා කරද්දී මට නෙමෙයි ඒක තියෙන අර යට තියෙන්නේ අනිත් කෙනා ගැන තමයි හිතන්නේ ගොඩක් මම හිතනවානේ ඒ කාරණාවල් ගැන සබාව මුල් තැන දුන්න නිසා ගොඩක් වෙලාවට ඉස්සරහට පීඩාව විඳින සිද්ධ වෙයි හැබැයි ඒක දෙවියන් වහන්සේට මහිමය ගෙනෙන්න යන්නේ නැහැ දුක් විඳිනව නම් විඳින්න ඕනේ මොන විදිහටද දන්නවද ඊළඟ පදේ නමුත් යමෙක් ක්‍රිස්තියානි කාරයෙකු මෙන් දුක් විඳී නම් ඔහු ලැජ්ජා නොවි ඒ නාමයේ සම්බන්ධයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරාවා. වා ක්‍රිස්තියානි කෙනෙක් විදිහට දුක් විඳිනවා නම් ක්‍රිස්තියානි කෙනෙක් විදිහට දුක් විඳින්නේ කොහොමද? වර්තමාන කාලයට ගමු අපි. අපි අපේ කාලයට ගමු අපි. ක්‍රිස්තියානි කෙනෙක්ට දුක් විඳින්නේ කොහොමද? ක්‍රිස්තියානි කෙනෙකුට දුක් විඳීමක් තියෙනවද? කොහොමද දුක් විඳින්නේ ක්‍රිස්තියානි කෙනෙක්? ක්‍රිස්තියානි කෙනෙක් දුක් විඳින්නේ කොහොමද? සුභාරංචිය නිසා නැත්නම් ක්‍රිස්තියානි කෙනෙක් නිසා සමාජයෙන් කොන් වෙන අවස්ථා තියෙනව නේද? පෞල් වලින් අයින් කරන අවස්ථා තියෙනව නේද? ඉස්කෝල වලින් අයින් කරන අවස්ථා තියෙනව නේද? ජොබ් වලට හම් දැන් ජොබ් දෙන්නේ නැති කතාවක් තියෙනවනේ බිස්නස් කරන්න ගියාම ක්‍රිස්තියානි කාර්යොත් පීඩාවක් තියෙනවනේ ඒක ඔය ක්‍රිස්තියානි නිසා කියේ. ඔය දැනුද මේ ලෝකේ ගොඩාක්ම පීඩාව තියෙන ක්‍රිස්තියානියට කියලා. මුස්ලිම් රටවල් වලට ගියත් එහෙමයි. බෞද්ධ රටවල් වලට ගියත් එහෙමයි. ක්‍රිස්තියානි රටවල් වලත් එහෙමයි. ක්‍රිස්තියානි අය කියා ගන්න රටවල්. බටහිර රටවල්. අනේ එහෙම දුක් විඳිනවා නම් මොකද වැඩ රස්සාව නැති වෙයි සමහර විට ක්‍රිස්තියානි නිසා. ඔය ඉදිරියට වැඩ කරන්න බෑ කියනවා. සෙනසුරාදට වැඩ කරන්න බෑ කියනවා. ඔයා වෙලාව ඉල්ලනවා මේ වෙලාවේ මට යන්න ඕනේ දේව මෙහෙට කියලා. ඒක දෙන්න බෑ. ඒ නිසා රස්සාවට යන්නේ නැහැ. එහෙමයි ඉන්නවා. අනේ එහෙම දුක් විඳිනවා නම් ඒක දෙවියන් වහන්සේට ගෞරවයක් වෙනවා. හැබැයි එහෙම නොකර එහෙම නොකර දෙවියන් වහන්සේව පාවල දීලා උන්වහන්සේව ප්‍රතික්ෂේප කරලා තමන්ගේ දේ කරගෙන යන්න දෙවියන් වහන්සේගේ කාලය පාවල දෙනවනම් ඒක නෝ විනිශ්චයකට අහුවෙයිද? යේසුස් වහන්සේ දිලා විනිශ්චය කරනකොට ගොඩක් අය හිතනවා විනිශ්චය කියලා කිව්වහම අර අර ඉස්සරක වගේ මිනිමරීම පාපය අර මේක 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 කියලා නෑ ඒ විතරක් නෙමෙයි. මිනිෂ කියන්නේ ඒක නෙමෙයි. මිනිෂ කියන්නේ ඒක විතරක් නෙමෙයි. සභාවෙන් විනිශ්චය ආරම්භ කරන්න යනවා. ඒ ආරම්භ කරන්න යන්නේ සභාවට දීලා තියෙන උපදෙස් සභාව පිළි නොගෙන ඒවට මුල් තැන නොදී තමන් හදාගත්ත ධර්මයක් හදා අරගෙන තමන්ට ඕන විදිහට ජීවිතේ ගොඩනගා ගන්නට යන අය වෙනුවෙන් අර අශාන් කිව්වා වගේ දෙබිඩි ජීවිත කල්පනා දෙකක් අතර අතරමං වෙලා මේ ලෝකේ කාරණාවල් මේ 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 මේකේ කාරණාවල් දෙක මැද්දේ යන්න උත්සාහ කරන අන්න ඒ වගේ අයව විනිශ්චයකට අහුවෙයි. ඒ විනිශ්චය ආරම්භ වෙන්නේ යන්නේ අපෙන්.
අපෙන් සභාවෙන් ඒ විනිශ්චය කරන දවස ටික ටික ලඟ වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අපි ක්‍රිස්තියානි අය හැටියට ඒ විනිශ්චය ගැන අපි හිතන්න ඕනේ. හරි නේද? संपूर्ण विकृति रोम आटे एक विकृति शुअर दाने මේක මම කීප වතාවක් පෙන්වලා තිනවා මෙතන. රෝම 8 එක සිංහල බයිබලේ විකෘති කළා නිසා සිංහලෙන් බයිබලේ කියන අය හිතාගෙන ඉන්න ඔක්කොම හරි. මොකද ඒකේ තියෙන විදිහ ගමන. එහෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමටපත් කිරීමක් නැත. හරි. මං එන ක්‍රිස්තුස් වහන්සේ තුල දඬුවමක් නැහැ. සම්පූර්ණ බොරුවක් ඒක. වැරදි පරිවර්තනයක් ඒක. මොකද ඒකේ වැදගත්ම වචන දෙකක් අයින් කරලා මේ කවුද මේ මේ වර්ෂන් එක මොකද්ද NSB NKJV එකද මොකද මේකේ වචන එහේ ඉංග්‍රීසි එකේ මොකද ඒක අහු වෙනවා පද ටිකක් කියවගෙන යනකොට පස්වෙනි පදේ වෙනකොට අහු වෙනවා ඒක බොරුවක් කියලා ඉතින් NKJV There is therefore now no condemnation to those who are in Christ Jesus who do not walk according to the flesh but according to the spirit. මාංශාකාරව නොව ආත්මයන් තුල ගමන් කරන ක්‍රිස්තියානි අයට දඬුවමක් නැහැ. අර මාංශාකාරව නොව ආත්මයන් වාස තුල කියන පදය වචනය අයින් කරලා. ඒක අයින් කරපු ගමන් එන්නේ වැරදි අර්ථයක්. ඒ නිසා ගොඩක් අය හිතාගෙන ඉන්නවා ක්‍රිස්තියානි අයට දඬුවමක් නැහැ කියලා. දැන් මං කියන්නේ මේ මේ මේක වැරදි නะ කවුරු කියනවා නම් මේ ට්‍රාන්ස්ලේෂන් එක වැරදි කියලා කියවන්න හතරෙනි පදේ සමාහෙට මාත් එක්ක තර්ක කරන්න පුළුවන් නේ කට්ටිය නේද රෝමාටේ පොඩ්ඩක් හතර පොඩ්ඩක් කියන මං කියන්න හතර හතරෙනි පදේ එසේ කලේ මානසික ලෙස නොව ආත්මික ලෙස හැසිරෙන්නා වූ අපතුල විවස්ථාවේ නියෝග සම්පූර්ණ වෙන පිණිස දැක්කද මානසික ලෙස නොව ආත්මික ලෙස හැසිරෙන. එතනේ දැක්කද ඒ ආවේ කොහමද? අර උඩ අරක තියෙන නිසා මානසික ලෙස නොව ආත්මික ලෙස හැසිරෙන අයට තමයි දඬුවමක් නැත්තේ. නැතුව ක්‍රිස්තියානි වෙච්ච පල්ලියට දඬුවමෙන් අයින් වෙන්නේ නැහැ. කවුද කියන්නේ? වැරදි ડોක්ටරින්, බොරු ඉගෙන්වීම්. බෞද්ධිස්ම වෙච්ච ගමන් වා දඬුවමෙන් අයින් වෙන්නේ නැහැ. කවුද කියන්නේ? එනම් ඔක්කොම යසස් පිළිගනි බෞද්ධිස්ම වේ හරි ඊට පස්සේ තමන්ගේ කුණු හරප ඔක්කොම කරයි පාරට ගිහිල්ලා සතියේ දවස් අය ඔක්කොම කරලා සන්ඩේ ඇවිල්ලා වර්ෂිප් ලීඩ් කරනවා සන්ඩේ ඇවිල්ලා අර গিටාර් එක ගහනවා ඩ්‍රම්ස් ගහනවා අරව කරනවා සෙනසුරාදා නයිට් ක්ලබ් එකේ ප්ලේ කරලා ඉරිදා ඇවිල්ලා චර්ච් එකේ ඩ්‍රම්ස් ගහනවා ඉරිදාට සර්විස් එකේ වෙරලා කැසිනෝ ගහනවා දඬුවමක් නැහැ පව් කරන්න ලයිසන්ස් එක කරන් තියන්නේ ඒගොල්ලෝ අන්න එහෙම කාරණා ඒ දේවල් වලින් සභාව අද සම්පූර්ණ මුලා වෙලා තියෙන ඉතින් උන්ව මෙතන කතා කරලා කියනවා විනිශ්චය ආරම්භ වෙන්නේ සභාවේ අපේ ගොඩක් දේවල් තියෙනවා විනිශ්චය කරන්න ඒ කාරණා විතරක් නෙමෙයි ගොඩක් දේවල් ඒ නිසා අපි අනිත් කෙනාව හදන්න යන ඉස්සලා තමන්ගේ ජීවිතය හදා ගන්න අවශ්‍යයි. එක පේතෘස් පොත 18 එක පේතෘස් 4:18 ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැලවෙන්නේ නම්
අභක්තිකයාද පෞකාරයාද කොතන පෙනෙද්ද ධර්මිෂ්ඨයා අමාරුවෙන් ස්කේයස්ලි යාන්තම් යාන්තම් අමාරුවෙන් ගැලවෙනව නම් ධර්මිෂ්ඨයායි අමාරුවෙන් ගැලවෙන්නේ ධර්මිෂ්ඨ ධර්මිෂ්ඨකම් කරා නම් ගැලවෙන්න බෑ ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැලවෙනවා නම් අභක්තිකයාද පාපිෂ්ඨයාද කොහේ ඉඳීද මේ විනිශ්චය සුළුවට ගන්න එපා මේ විනිශ්චයේ කාරණා සුළු කරන්න එපා මම මේ කතාව වැඩිපුර කියන්නේ ඇයි දන්නවද ගිය සතියේ අපි අර ඩ්‍රාම එක කරපු වෙලාවේ ඒකේ තියෙන සමහර කාරණා බයිබලයට අනුකූලවම හදපු එකක් අය කිසික ප්‍රශ්නයක් නැහැ ඒක බයිබලයට අනුව තියෙන අපි නෙමෙයි ඒක හැදුවේ ඒක ඉංග්‍රීසි එකක් අපි ට්‍රාන්ස්ලේට් කරා එතන කිසි කෙනෙක් වෙයි ඩ්‍රාම එකේ හැරිට කිසි කෙනෙක්ව විනිශ්චය කරන්න නැහැ මිනි මැරීමකටවත් දේවල් යේසුස් වහන්සේගේ කාරණා සුළු කිරීම දෙවියන් වහන්සේව සුළු කිරීම දෙවියන් වහන්සේගේ දේ නිකන් සාමාන්‍ය දෙයක් common thing මේ ගැන පෞලතුමා කතා කරනවා හීබ්‍රු පොතේ दहाय विसी हाय इंदला कीवन मैं आलू गिविसु मंगान ने या मैं परना गिविसु मने में या मैं आलू गिविसु मा मक्ली साध सबैव दनगनी मा लेबुआइन पसु अपी कमेत्तेन मा पाव करमुनाम विनिश्य गेनात विरुद्ध कार्यान दवा दमांते यान उदहास गिन्न गेनात बयानक बलासिटी मा क्मिस පෞගෙන තවත් පූජාවක් ඉතිරිව නැත. පාපය කියන්නේ මොකද්ද? කවුරු ඇවුවොත් පාපය මොකද්ද කියලා කොහොමද අර්ථකථනය කරන්නේ? දෙන කෙනෙක් ඇවිල්ලා අහනවා අපේ ආගමේ පාපය කියන්නේ මෙන්න මේකයි. තව කෙනෙක් කියලා අපේ ආගමේ පාපය කියන්නේ මේකයි. ඕගලංගේ ආගමේ පාපය කියන්නේ මොකද්ද කියලා අපෙන් ඇහුවා. ඕගෙන් ඇහුවොත් ඔයා මොකක්ද දෙන උත්තරේ? एक वचन ही देने बोलो अके करू अके करू कम देवियन वहां से अके करू ही हरे सर लाए उन वहां से अके करू कम पापे आदम मुकद करे अके करू ना अके करू कम हरे सर लाए इधर येसुस वहां से अपिट कीला तीन देवल बाइबल लीला तीन देवल नौकर इनके मुकाद हाँ पापे अकी करू काम पापे ये तो कोटा देना देना यीशु वहां से किया पुआ आत्मे अनान गोले अनहरा किया पुआ मैं कितनी नॉली है ला हरित हाँ ये तो रे देना देना एक किया वाला एक देना गना नौकर इन्नो किया ने मुकाद क्रिस्तियान जीवित प्रधान प्रधान दे मुखदी पीली पशु मुखद महाअप्रंशीन मेक हरिम सरल අලුත් ගිවිසුමේ අපිට කරන්න තියෙන දේ හරිම සරලයි. මොකද දන්නවද? ආත්මයන් වහන්සේට කී කරුවෙන්? එච්චරයි.
මේක ලියලා තියෙන දෙයට කී කරවෙන්න හරි සරලයි මේ මේ මේක අපබ්‍රංශයක් නෙමෙයි මේක රොකට් සයන්ස් නෙමෙයි මේක අර්ථකථනය කළා අරව කළා මේව කළා උපාධි ගහන්න ඕන ගන්නේ නෙමෙයි මේ හරිම සරලයි මේ කියලා තියෙන උපදෙස් වලට කී කරවෙන්න යටහත්ව කී කරවෙන්න එච්චරයි එනිසා මේ යේසුස් වහන්සේ කියපු දේවල් වලට ආත්මයන්න් ගෝලයන් හරහා කියපු දේවල් වලට මේ ලියා තිබෙන දේවල් වලට කී කරවෙන්න එච්චරයි හරිම සරලයි ඒකට අකීකරු වෙනවා කියන්නේ මොකද්ද දන දන පව් කළා වෙනවා ඇයි අකීකරුකම මොකද්ද පාපය අනේ එහෙම කරා නම් ඒක කැමැත්තෙන්ම කරනවා නම් ඊළඟ පදේ මොකද්ද වෙන්නේ අපි කියුවේ ඒක විනිශ්චය ගැන සැබෑව දැනගත්තාට තමයි මේ කතා කරන්නේ විනිශ්චය ගැනත් විරුද්ධ කාර්යයන් දවා දමන යන උදහස් ගින්න ගැන විරුද්ධ කාර්යය කියලා කිව්වේ අර එළියේ ඉන්න මිනිස්සු සුභාරංචිට විරුද්ධ වෙච්ච අය ඒගොල්ලෝයි මේගොල්ලෝ අතර ඒගොල්ලෝයි මේගොල්ලෝ අතර වෙනසක් නැහැ සභාවේ ඇතුළේ ඉඳන් අකීකරු වෙන අයයි සුභාරංචිට විරුද්ධ වෙච්ච අය අතර වෙනසක් නැහැ මේකයි කියන්නේ ඒකයි අපෙන් විනිශ්චය පටන් ගන්න ඒ ගින්න ගැන භයානක බලා සිටීමක් මිස පූජාවක් තව ඉතුරු වෙලා නැහැ පවුලට ඉතුරුපදෙත් කියවා තව ඉත පල්ලෙහාට කියවගෙන මෝසස්ගේ විවස්ථාව සුළු කළ අය දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට කරුණාව නොලැබ මරණු ලබන්නේය. දැකද කරුණාවක් ලැබෙන්නේ නැහැ අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ මර්සි එකක් නැහැ. මොකද්ද? මෝසස්ගේ විවස්ථාව සුළු කරපු අය මෝසස් දුන්න විවස්ථාව සුළු කරා නම් එක්කෙනෙක් කවුරු හරි සාක්ෂිකාරු දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි තුලින් මරලා දාන किसी समाव मरल गल गल मेरुआ हरि हाँ नुबला सीतने मुखद हाँ देवियान महांसिगे पुत्रयानन पागा दमा तमा पिरिसिदुकल गिविसुमे ले අශුද්ධ දෙයක් කොට සිතා අනුග්‍රහයේ ආත්මයන්න් වහන්සේට අපහාස කළ තැනැත්තා ඊට වඩා කුපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන් ගනු නොලබන්නේද චුට්ටක් ඔක හිතන්නකො මොකද්ද උඹලා හිතන්නේ කියලා අහනවනේ ඉතින් හිතන්න පොඩ්ඩක් මන්නේ මේ කියන්නේ මේ මේ කියනවා නුඹලා හිතන්නේ මොකද්ද මම තාම නුඹලා හිතන්නේ මොකද්ද දෙවියන් වහන්සේගේ පුත්‍රයා පාගඩවල අපි එහෙම කරනවද නේ පාගා ගන්න ඉන්නේ පෑයා ඉන්නේ ස්වර්ගයේනේ අපි කොහොමද යව පාගලා දන්නේ මං පෑගුවේ නෑ මං කියන්නම් පාගපු අවස්ථා මට උදාහරණ එනවා කියන්න බෑ සමහර ඒවා කියන්න පුළුවන් උදාහරණයක් මතක් කරන්න දන්නවද මේ බයිබලේ තියෙන මේක ඇත්තට සිදුවෙච්ච අවස්ථාවක් මම කියන්න. යේසුස් වහන්සේ කියන්නේ වාක්‍යයනෝනේ. ඒක දන්නවද? වචනය වචනය කියන්නේ යේසුස් වහන්සේ. ඒක දන්නවනේ. මේක කාම්බෝජ සිදුවෙච්ච ඇත්ත සිදුවීමක්. මම මේ මිලිසලා කියලා දිනවා ඉස්සර වතාවක. කාම්බෝජ මේට අවුරුදු ගානකට ඉස්සලා කැමරූජ් කියලා කට්ටියක් හිටියා. උන් ඇවිල්ලා දරුණු ත්‍රස්තවාදී කල්ලිය अलगने
ඉස්සලම පාස්ටර් වෙඩි තියලා මැරුවා. මේ මිනිස්සු ඉස්සරහා මේ වෙඩි තියලා මැරුවා. හරි. මල්ල ගෝල් මේ මේ මිනිසුන්ට කිව්වා බයිබලේ අරගත්තා. පාස්ටර්ගේ බයිබලේ අරගෙන දොර ගාව තිබ්බා බිම. කියලා කිව්වා කාට හරි ජීවිතේ බේර ගන්න ඕනේ නම් මෙතනින් ගිහියා යනකොට බයිබලයට කෙල ගහලා පාගලා යන්න ඕනේ එළියට. එහෙම ගියොත් යන්න පුළුවන් නිදහස. ඉතින් මිනිස්සු මොකද කරේ අර ජේසු ආදරෙන්නේ. ජේසු ඕන දෙයක් කර සමාව දෙනවනේ. නේද? ජේසුස් වාසේ හරි හොඳයිනේ. අපි එයාට ගැහුවත් එයා මුකුත් කරන්නේ නැහනේ. නේද? අපි එයාට කසපහර ගැහුවත් එයා මුකුත් කරන්නේ නැහැ. මොකද එහෙමනේ පින්තූරේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සමහර අය මොකද කරේ අමාරුවෙන් එහෙම කරලා චුට්ටක් තුත්තල කියලා ගහලා පාගල පැනලා යනවා. ඉතින් චර්ච් එකේ භාගයක් විතර ගියා. ගියාට පස්සේ වයස අවුරුදු 12ක විතර ගෑනු ළමයෙක්. එයාගේ chance එක ඊළඟට. ඒ ගෑනු ළමයා ගිහිල්ලා පාත් වෙලා බයිබලේ අරගත් අතට. අරගෙන කෙල ඔක්කොම පිහි දැම්මා අතින්. අතින් පිහි දාලා අයින් කළා. මෙහෙම ඉඹලා බදාගත්ත බයිබලේ. එතන හිටපු මිනිහක් තුවක්කෙන් ඔළුවටම මෙතනට වෙඩි තියලා මැරලා දැම්මා. මේ ඇත්ත කතාව. මේක ඇත්ත කතාව. යේසුස් වහන්සේව පාගපු අවස්ථාව තමයි ඒක. මම උදාහරණයක් ගත්තේ. හැබැයි අපි වර්තමානයේ ස්වභාවිකව නෙමෙයි පාගන්නේ. මිනිස්සු ඉස්සරහා ඕගොල්ලන් හැසිරෙන ආකාරයෙන් යේසුස් වහන්සේගේ වචනය පාගනවා ගොඩක් වෙලා. ක්‍රිස්තියානි අය. එකක් තමයි මේ ආර්ථික පීඩන මේවත් එක්ක ලෝකයේ අය විදියට කැළඹිලා කනස්සලු වෙලා අධෛර්ය වෙලා ලෝකාකාරයෙන් උත්තර හොයන්න යනකොට ඒ අය අහනවා අපෙන් ඒ ඕගල්ලන්ගෙන් යන කෙනාගෙන් කෝ ඕගල්ලන්ගේ දෙයියෝ මූණට ඇහුවේ නැතුණත් හිත ඇතුලෙන් අහනවා මහලුකුට දෙයියෝ ගැන කතා කරේ මහලුකුට අපිටත් කියනවා යේසුස් වහන්සේගා ජේසු 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 කියා ඒගොල්ලොත් දැන් ඔන්න දුවනෝ අන්න අරේ මේ ආතබූත කඩාගෙන බොරු මිත්‍යා විශ්වාස දැන් කාටද අපහසුයි කාටද අපහසුයි වචන පෑගුව හා සමාන නෙමෙයිද මයික උදාහරණයක් විතරයි කිව්වේ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් පාගා දමා තමා පිරිසිදු කර ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් බව පරිවර්තයි. ඇයි දන්නවද එහෙම වෙන්නේ? තමන් හිතාමතා පාපයට යනකොට මොකද වෙන්නේ? ඒ අනුග්‍රහය අපි ගන්නවා අපේ වාසියකට, පව් කරන්න ලයිසන් එකකට. ඒක common thing. අශුද්ධ නෙමෙයි අතර මෙතන හරි වචනේ common thing. සාමාන්‍ය දෙයක්. ඒ වගේම අනුග්‍රහයේ ලේ අනුග්‍රහයේ ආත්මනන් වහන්සේට අපහාස කරනවා. ඒක කොහොමද අපහාස කරන්නේ? සුද්ධ ආත්මනන් වහන්සේ කියනවා ඔයාට එක දෙයක් කරන්න කියලා. ඔයා ලෝකේ අනිත් මිනිස්සු කියන දේ අහලා ඒ දේවල් කරන උන්වහන්සේට දුක් දීලා. අන්තිමට මොකද වෙන්නේ? ඔයා ගිල අනාගත්තාම මේ මිනිස්සු ඔයාටම hina වෙනවා. කෝ ඔයාගේ දෙවියන් වහන්සේ? කෝ ඔයාගේ දෙවියෝ? එයා ආවෙන දුව බේරගන්න. කාටද අපහාසය? කාටද අපහාස? වර්තමානයේ සබාව විනිශ්චය කරන ප්‍රධාන කාරණා ටිකක් තමයි. විනිශ්චය පටන් ගන්න කොහෙන්ද? සබාව. අවසානයේ කොහොමද නේද කියන්නේ වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන් ගනු නොලබන්නේ මේ අලුත් කිවිසුමේ එනිසා මේ දෙවියන් වහන්සේගේ කාරණාවල් නිකන් සුළු කරලා ගන්න එපා දෙවියන් වහන්සේගේ කාරණාවල් මේ සාමාන්‍ය විදිහට ගණන් ගන්න එපා.
මේක ඔයාට ෆ්‍රී ටයිම් එකේ ඔයාට නිදහස තියෙන වෙලාවට වෙලාව තියෙන වෙලාවට කරන ඒවා නෙමෙයි මේ මට වෙලාව නැහැ මගේ අනිත් වැඩ කරන්න මට ගොඩක් දේවල් මට වැය වෙනවා මට මේ මේකට එන්න වෙලාව නැහැ මොකද කරන්නේවා දෙවියන් වහන්සේව සුළු කරනවා අනිත් දේවල් ඔක්කොම හරි වැදගත් මුත් මේක ෆ්‍රී තියෙන්න බෑ මට එන්න මට මූඩ් එක තියෙන්න බෑ එන්න මට අරක තියෙන්න බෑ එන්න මට පෙට්‍රල් තියෙන්න බෑ එන්න මට අර හරි අනිත් දේවල් ඔක්කොම කරන්න වෙලාව තියෙනවා අනිත් එක මං කියන්නම් විශේෂයෙන් දෙයක් අම්මලා තාත්තලට මේක මම නෙමේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ මගේ ඇඟ පිච්චෙනවා මේක කියන වෙලාවට මොකක්ද දන්නවද ක්‍රිස්තියානි අම්මලා තාත්තලා තමන්ගේ ළමයින්ව අධ්‍යාපනය දෙන්න මේ ලෝකේ යකාගේ අධ්‍යාපනය මේ අධ්‍යාපන ක්‍රමය පාලනය කරන්න යක්ෂයා මම බය නැහැ කතා කරන්න ඕනේ කියලා මං අභියෝග කරනවා චැලෙන්ජ් කරන ඕන කෙනෙකුට මේ ලෝකේ අධ්‍යාපන ක්‍රමය පාලනය කරන්නේ යක්ෂයා ඒ යක්ෂයාගේ අධ්‍යාපන ක්‍රමය දෙන්න වෙලාවට අඳලා වෙලාවට කූද්දලා පෙට්‍රල් නැතුව මොනහරි කරලා යවනවා හැබැයි චර්ච් එකේ සන්ඩේ ස්කූල් එකට මට ෆ්‍රී තියෙන්න ඕනේ මට අරක නැහැ එන්න මම වැඩ එදාට මම ඕව ටයිම් එදාට හැම ළමෙක්ම දෙවියන් වහන්සේට අයිති දෙවියන් වහන්සේ ළඟට ළමේ කෙනෙක් වළක්වන කෙනා ගලක් බඳගෙන මූදේ පනින්න උන්වහන්සේ ඉස්සරහ හිට ගන්නවට වඩා ඒක හොඳයි මුද විනිශ්චය දවසේදී ඒ කෙනාට මහා විනිශ්චයක් එනවා මතක තියාගන්න ඒක මොකද අහිංසක ළමෙක්ව ගිනි විලට අරිනවා අම්මලා තාත්තලා මම හොඳටම දන්නවා ඒක මේ චර්ච් එකේ එක වෙනවා ඒකයි මම දන්නේ ලෑස්ති වෙන්න යේසුස් වහන්සේ ඉස්සරහ හිටගන්න හැබැයි උන්වහන්සේ අහන්න දේවල්ට උත්තර දෙනකොට කකුල් දෙක වැවුලන්න ගන්න එපා අර යකාගේ දේ උගන්නන්න යකාගේ සිස්ටම් එකට යන්න ඔක්කොම කරනවා හැබැයි දෙවියන් වහන්සේ ළඟට නේක මම පුතෙක්ගෙන් ඇහුවා අහිංසක පුතෙක් මගේ චර්ච් අපේ චර්ච් එක මං ඇහුවා පුතේ ඇයි වහ සුමාන තුනක් ආවේ නැත්තේ කියලා දැන් මේ අම්මා තාත්තා පිස්සු නටලා ළමයා ආවේ නැහැ මං ඇහුවා පුතේ ඇයි මගේ දිහා බලලා හිනා වුණා මං බදාගත්තා ඇයි දන්නවද එළවෙර දෙන්න උත්තරයක් නැහැ ළමයට දෙන්න උත්තරයක් නැහැ. අහිංසක ළමයින් ගිනිවිලට යවන අම්මලා තාත්තලා. ලෑස්ති වෙන්න යේසුස් වහන්සේ ඉස්සරහා ගණන් දෙන්න. මොකද යේසුස් වහන්සේගේ දෙසුළු ඒක අදාළ නැහැ ඒක මට අදාළ නැහැ. වෙලා තිබුණොත් අපි යන් අපිට පුළුවන් වුණොත් යන් ඉතින් නැත්තම් බෑනේ. හැබැයි ඉස්කෝලේ අප්පා විභාගේ අප්පා ළමයාට උණ තිබුණා 101 හැබැයි විභාගට යන්න ඕනේ පුතේ කිමුම ගියොත් චර්චෙන් නැහැ කිමුම ගියොත් ඉවරයි මම කතා කරන්නේ වේදනාවයි මොකද මේක ගින්නක් නිසා මොකද සභාව එච්චර විනිශ්චය සුළු කරලා තියෙන්නේ විනිශ්චය අපිට අදාළ නැන්නේ අපි දැන් ඉන්නේ ස්වර්ගයේ ඕගොල්ලන්ට ඉන්න තැන මතක් වෙනකොට ඉන්න තැන දකින වෙලාවේ පරක්කු වැඩි මොකද එදාට ගොඩක් අය යේසුස් වහන්සේ ඉස්සරහා අඬන්න යනවා වැඩක් වෙන්නේ නැහැ එතකොට පරක්කු වැඩි මොකද විනිශ්චය කාර්යය ඉස්සරහට ගිහිල්ලා විනිශ්චය ආසනයේ ඉස්සරහා හිටගෙන අඬලා වැඩක් නැහැ දැනුයි අඬන්න ඕනේ දැනුයි හැරෙන්න ඕනේ දැනුයි වරද තේරුම් ගන්න ඕනේ දැනුයි ආපසට හැරිලා එන්න ඕනේ
ආත්මයන් වහන්සේ වසුලු කරන්න එපා. යේසුස් වහන්සේ වසුලු කරන්න එපා. උන්වහන්සේව පාගන්න එපා. අද සභාවේ කොච්චර තැන්වල උන්වහන්සේව පාගනවද? ගිවිසුමේ ලය කොච්චර පාවල දෙනවද? දඬුවම හිතා ගන්නත් බෑ. දඬුවම හිතා ගන්න. විනිශ්චය ගැන මද තියා ගන්න. ඒ විනිශ්චය දවස ලං වෙනවා. හැබැයි උන්වහන්සේ කරුණාවන්තයි. උන්වහන්සේ කැමති නෑ කිසි කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඒකයි මේ මතක් කරලා දෙන්නේ. ඇයි දන්නවද? පසුතැවිලා හැරෙන පිණිස. මොකද අපි තාම ඉන්නේ අනුග්‍රහය කාලේ නිසා තාම පුළුවන් හැරෙන්න. තාම පුළුවන් හැරෙන්න. හැබැයි සමහර අය උද්දච්චයි. අහංකාරයි. මම මොකටද හැරෙන්නේ? මගේ පාපයක් නැහැ. යට පිස්සු ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි උන්වහන්සේ කතා කරලා කියන්නේ හැරෙන්න. හැරිලා ඉන්න. උන්වහන්සේ ඔයාට ආදරේ. හැබැයි ආදරේ වගේම තමයි. පශ්චාත්තාප වුණේ නැත්නම් හැරුණේ නැත්නම් දඬුවම උන්වහන්සේ පොඩ්ඩක් පැකිලෙන්නේ නැහැ. ඔය අවගිනි විලට දාන්න. අන්න එතකොට දැනගන්න පුළුවන් දෙවියන් වහන්සේගේ භයංකාරකම. යේසුස් වහන්සේගේ භයංකාරකම. මොකද ඕගොල්ලෝ ලාමකයි කියලා හදන හිතාගෙන ඉන්න ජේසු. ඒ යේසුස් වහන්සේගේ සැබෑ ස්වරූපය මම එකක් විතරක් කියලා මතක් කරලා නවත්තන්න. අවසාන රාත්‍රියේ යේසුස් වහන්සේගේ පපුවට හේතු වෙලා හිටපු යොහාන් දැන් යේසුස් වහන්සේගේ ස්වරූපය දැක්ක වෙලාවේ මලා වගේ වැටුණා. දැක්ක වෙලාවේ අන්න ඒකයි උන්වහන්සේගේ ස්වරූපය භයංකාරයි බලවන්තයි මහිමාන්විතයි. ඒ ග්ලෝරි එක දරන්න බෑ. ඒ තමයි යේසුස් වහන්සේ. අන්න ඒ විනිශ්චය වූ යේසුස් වහන්සේ. ජීසස් ද ජජ්. අන්න උන්වහන්සේ තමයි එන්නේ යන්නේ. රජුන්ගේ රජ ලෙස. අන්න එයා ඉස්සරහා තමයි හිට ගන්න ඕනේ. විනිශ්චයදී. සුළු කරන්න එපා ඒ නිසා. මේ වනිකම් සාමාන්‍ය දේව සුළු කරන්න. අපි යාඥා කරමු. ඉල්ලන ඔයගොල්ලන්ගේ විමසා බලන්න වාගේ ජීවිතේ කිතුණු ජීවිතේ යේසුස් වහන්සේ තුලට ආවට පස්සේ වාගේ ජීවිතේ නොදැනුවත්කම දැනගෙන කරන්නේ නැහැ. ඔයා මම ඒක දන්නවා. කීයටවත් කරන්නේ නැහැ දැනගෙන. නොදැන. දෙවියන් වහන්සේගේ වචනයට නැත්නම් යේසුස් වහන්සේව පාගා දැමූ අවස්ථාව. වචනය පාගපු අවස්ථාව. උන්වහන්සේගේ ආඥා පාගපු අවස්ථාව. මම පාගනවා කියන එක අදහස් කරන්නේ
සුළු කරපු අවස්ථා ඒක වැදගත් නෑ ඒක සාමාන්‍ය දෙයක් අනේම හිතපු අවස්ථා ඒ වගේම ගිවිසුම ගිවිසුමක් කියන්නේ දෙගොල්ලක් අතර ඇති කරගන්න එකඟතාවයක් යේසුස් වහන්සේ අපිත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා ඒ ගිවිසුමේ ලේය වටිනවා ඒ ගිවිසුමේ ලේයට නිසි ස්ථානය අපි දෙන්න ඕනේ හැබැයි අපි එහෙම නුදුන් අවස්ථා තියෙනවා යේසුස් වහන්සේගේම ලේවලින් ස්ථාපිත කරපු මුද්‍රා කරපු ඒ ගිවිසුම දැන දැන අපි කඩන අවස්ථා තියෙනවා අපේ කොටස කඩන අවස්ථා සීකරණේ අවස්ථා ඒ වගේම අපි තුල වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේ ඒ ආත්මයන්ට අපහාස වෙන විදියට අපි හැසිරෙච්ච අවස්ථා එමෙන්නත් අපේ හැසිරීම තුලින් අපේ කතාව තුලින් අපේ කාරණා වලින් වචන වලින් අපේ ක්‍රියාවෙන් උන්වහන්සේට අපහාස වෙච්ච අවස්ථා සීකර උන්වහන්සේ බලන් ඉන්නවා හැරිලා නේද වඩ සිහි වෙන්නේ නැත්තම් මම ඉල්ලනවා ආත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න ස්වාමී මට සිහි කරන්න උන්වහන්සේ මතක් කරන දේ පිළිවෙලට ඔයා යටහත් නම් ඔයා හම් කන්දේ स्वामी मत मत कल स्वामी मत समाधि वेरदी मट समावे मगे आकल पे वेरदी मट समावे स्वामी बोहन सिद्रियट स्वामी अपी बोहन सिंह समावे සව සුළු කරපු අවස්ථා ආත්මයන් වහන්සේට අපහාස වෙන විදිහට හැසිරුණු අවස්ථා ගිවිසුමේ ලය සාමාන්‍ය දෙයක් විදිහට සලකපු අවස්ථා වාක්‍යano
වහන්සේගේ පුත්‍රයන් පාගපු අවස්ථාව එනිසා මුළු ලෝකේ තියෙන මුළු වස්තුව රත්තරන් රිදී මුතු මැණික් මේ සියල්ල එකතු කරලා තිබ්බත් ස්වාමීනි ඊට වඩා ඒ ලේ වටිනවා වටිනවා ස්වාමීනි අනේ ස්වාමීනි වටිනා වටිනා ශුද්ධ ලේබලින් මාව සෝදා නිතර නිතර හැම වෙලාවෙම ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා පාපය කරලා ලේබලින් හේදිලා අපහු පාපය කරලා ලේබලින් හේදිලා මේ යන රෝලර් කෝස්ටර් ගමන යන්න නෙමෙයි ස්වාමිනි ඔබ වහන්සේ ඉදිරියේ ශුද්ධව හිට ගන්න පිණිස පාපය නොකරන පිණිස සම්පූර්ණ ආත්මයන් වහන්සේ තුල ගමන් කරන පිණිස මගේ මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන් ඔබ වහන්සේට ආදරය කරන්නේ මුළු දේ ඔබ වහන්සේට දෙන පිණිස මගේ ශරීරයේ ජීවමාන යාගයක් කොට ශුද්ධ ඔබ වහන්සේට පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන පිණිස මාව වෙනස් කරන්න ස්වාමී වෙනස් කර गौरव लगन पीड़ित मट हसी शुद्धात्मी माव संपूर्ण पालने कर मेन शुद्धात्मी उपवहांस संपूर्ण यटत्व उपवहांस के पालने यटत्व මම ඒ පාලනයෙන් ඉවත් වෙනවා ස්වාමී. තවදුරටත් මානව ක්‍රිස්තුස් වහන්සේ මාතුල ජීවත් වෙනවා. මෙන්න මම ඔබ වහන්සේට පාලනය බාර දෙනවා ස්වාමී. යේසුස් වහන්සේගේ නාමයෙන්. අපි නැගී සිටමු මෙලොව. शरीर गिविसु मैति कर प्रैक्टिस संप्रदाय
වටිනාකමක් දෙන්න. මොකද උන්වහන්සේගේ ශරීරය වටිනා උන්වහන්සේගේ ශරීරය ක්‍රිස්තු ශරීරය කියන්නේ ඔබ මම අපි තමයි උන්වහන්සේගේ ශරීරය නියෝජනය කරන්නේ. ශරීරය ශුද්ධයි. ක්‍රිස්තු ශරීරය ශුද්ධයි. स्वामी येसुने अपि सिहि करनवा इदा रात्रि ओबहांसे रोटी रगन ओबहांसे किव्वा स्वामिनी रोटी एन संकेतवत् वेन्ने ओबहांसेगे शरीरे पा स्वामिनी ए शरीरे तुवाल वलिन स्वामिनी जीवमान शुद्ध यागया क्रिया करना पेशित मानस अलुत करना स्वामी मेरे रोटी आशीर्वाद करना स्वामी यीशु वहां से गिना में शरीर गलायन अलुत्म स्वामी शुद्ध निर्मल अनगी लेनी सापिसति बांधवेना स्वामी उपहासति करगत्त गिविसुम तुल अपिट तिबेन सदाकालिक जीवने उरुमे गेन अपि सुति बांधवेना स्वामी ए अनुग्रहय निसा सुति बांधवेना स्वामी मेन स्वामी लेवलट वटिनाकमक दिन पेनिस
ගිවිසුමේ ලය උතුම් කොට සලකන පිණිස ගිවිසුම උතුම් කොට සලකන පිණිස ගිවිසුම තුල රැඳෙන පිණිස ගිවිසුමේ අපේ කොටස ඉෂ්ට කරන පිණිස ස්වාමිනි අපතුල ඔබ වහන්සේගේ ජීවනයේ ගලා යන සලස්වා මේ කුසලණයට ආශිර්වාද කරන්න ස්වාමිනි येसु क्रिस्तुस वहां से के नाम है किसी विट कत न संगवा मुलु हद ස්වාමිනී වහන්සේගේ වචනය ගැන වහන්සර ස්තුති කරනවා ස්වාමිනී මේ අවසාන කාලය තුල ස්වාමිනී මේ ඔබ වහන්සේගේ ඊමේ ස්වාමිනී මොහොත තුල ඔබ වහන්සේගේ සභාව ඔබ වහන්සේ සූදානම් කරමින් ඔබ වහන්සේ සභාවට කතා කරන නිසා ස්තුති කරනවා ස්වාමිනී ස්වාමිනී වහන්සේගේ විනිශ්චයන් ස්වාමිනී සභාවට දන්වන නිසා ස්තුති කරනවා ස්වාමින් වහන්සේ පියාණනි සිළු ගෞරවය සිළු මහිමය ප්‍රශංසාව අපි වහන්සේට දෙමින් ස්වාමින් වහන්සේ මේ මුළු මහත් ලෝකයේම ඔබ වහන්සේ විනිශ්චය කරන්න පැමිණෙන කාලය ඉතාමත් ආසන්න නිසා ස්වාමිනී වහන්සේට ස්වාමිනී සිළු ගෞරවය දෙනවා ස්වාමින් වහන්සේ පියාණනි ඔබ වහන්සේ ස්වාමිනී මේ පොළව ඔබ වහන්සේ විනිශ්චය කරන්න යනවා ස්වාමිනී ස්වාමිනී මේ මොහොතේ ඔබ වහන්සේ ඉදිරියේ අපි ආරක්ෂා කරනවා ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් දේශය ගැන ස්වාමිනී ඔබ වහන්සේ දේශයේද ස්වාමිනී විනිශ්චය කරන පිණිස ඒ ජාතීන් විනිශ්චය කරන පිණිස ඔබ වහන්සේ පැමිණෙන්න යනවා ස්වාමිනී පියාණනි ඒ කාලයේ ආසන්න මොහොතේ අපි සිටිනවා ස්වාමිනී අපි ආරක්ෂා කරනවා ස්වාමිනී ඒ දේශයේ තුලින් ඔබ වහන්සේ අපට දුන්නු සියලු ආශිර්වාදයන් ගැන ස්වාමිනී වගේම ස්වාමිනී ඒ මිදුම් කාර්යය ගැන ඒ විනිශ්චයකාරය ගැන ස්වාමිනී වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී ස්වාමිනී ඒ ඔබ වහන්සේ තෝරා ගත්තා වූ වංශය තුලින් තෝරා ගත්තා වූ ජාතිය තුලින් ඔබ වහන්සේ මේ මුළු ලෝකයම විනිශ්චය කරන පිණිස ඔබ වහන්සේ පුත්‍රයෙක්ව තෝරා ගත්තා ස්වාමිනී
පියාණනි වහන්සේ පුත්‍රයාව නැවත ස්වාමීනි ඔබ වහන්සේ ගෙනෙන්න යන නිසා ස්තුති කරනවා ස්වාමීනි පියාණනි වහන්සේගේ බලවත් හස්තයට ස්වාමීනි ඊශ්‍රායලේ බාර කරනවා මේ මොහොතේ ස්වාමීනි මේ අවසාන කාලේ ඔබ වහන්සේගේ සැලැස්ම කැමැත්ත පමණක් ඒ දේශය තුල සිට වෙන පිණිස අපි ආක්ෂා කරනවා ස්වාමීනි ඒ සැලැස්මට විරුද්ධව යක්ෂයා ක්‍රියාත්මක කරනවද යම් කාරණාවන් ඒ සියලු දේ ස්වාමීනි නිෂ්බල වෙන්න අපි ආක්ෂා කරනවා ස්වාමීනි ඔබහන්සේගේ සැලැස්ම කැමැත්ත පමණක් ස්වාමීනි ඊශ්‍රායල් දේශය තුල ස්වාමීනි ජාතිය තුල ඔබහන්සේ ඉෂ්ට කරන්න කියලා ඉල්ලනවා ඒ දේශයට අපි ආශිර්වාද කරනවා ස්වාමීනි ස්වාමීනි ඔබහන්සේ ආශිර්වාද කරපු නිසා ස්තුති කරනවා ස්වාමීනි පියාණනි ඔබහන්සේගේ හස්තයේ වගේම ස්වාමීනි අපි මේ සිටින්නව ලංකා දේශය බාර කරනවා ස්වාමීනි ස්වාමීනි ඔබහන්සේට ස්තුති කරනවා ස්වාමීනි මේ කාලය තුල ඔබහන්සේ මේ දේශය තුල අපව තබපු නිසා ස්වාමීන් වහන්සේ පියාණනි මේ දේශයට ස්වාමීනි මුරකාරයන් කොට ඔබහන්සේ අපව තබලා තියෙනවද ස්වාමීනි මේ මුරකාරිත්වය ඔබහන්සේගේ විනිශ්චය මුරකාරිත්වය ස්වාමීනි මේ දේශයට ප්‍රකාශ කරන පිණිස සභාවට ප්‍රකාශ කරන පිණිස ස්වාමීනි ඔබහන්සේගේ දාස දාසීන් ඔබහන්සේ නැගිටවන්න ස්වාමීනි මකිසාද ස්වාමීනි ඔබහන්සේගේ හස්තයට හසු වීම භයානක දෙයක් ස්වාමීනි ඔබහන්සේ දවාලන ගින්නක් ස්වාමීනි එනිසා ස්වාමීනි ඒ දවාලන ගින්නට හසු වෙන්න ප්‍රථමව ස්වාමීනි ඔබහන්සේගේ මුරකාරයන් ඔබහන්සේ නැගිටවලා මේ දේශයේ ස්වාමීනි ඔබහන්සේගේ හඬ ඔබහන්සේගේ ස්වාමීනි ප්‍රකාශ වීම ස්වාමීනි මේ දේශයේ ස්වාමීනි ප්‍රකාශ කරන්න කියලා අපි ආක්ෂා කරනවා ස්වාමීනි එදේ අපි ප්‍රකාශ කරනවා ස්වාමීනි ස්වාමීනි මේ අවකාශයට අපි ප්‍රකාශ කරන ඔබහන්සේගේ විනිශ්චය ස්වාමීනි මේ දේශ ස්වාමිනී ඔබහන්සේගේ කැමැත්ත සැලැස්ම ඉෂ්ට වෙන පිණිස ඔබහන්සේගේ ස්වාමිනී ඔබහන්සේගේ යෝජනාව ස්වාමිනී අපි ප්‍රකාශ කරන මේ අවකාශයට ස්වාමිනී ඔබහන්සේගේ සැලැස්ම කැමැත්ත මේ දේශයට ඉහිලින් කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී ඒ වගේම මේ දේශයේ සිටින ස්වාමිනී ඒ කුඩා දරුවන් වෙනුවෙන් අපි ආරක්ෂා කරනවා ස්වාමිනී වහන්සේ පියාණනි ඒ කුඩා දරුවන් සියලු දෙනා ඉදිරි ඔබහන්සේට ස්වාමිනී මේ අවසාන කාලේ ඔබහන්සේගේ ඊමේදී ස්වාමිනී ඔබහන්සේ ස්වාමිනී මේ දේශය තුල මේ ලෝකය තුල ඔබහන්සේ දකින්න යනවා ස්වාමිනී වැළපීම් දෙකක් ස්වාමිනී එන්න එක වැළපීමක් තමයි ස්වාමිනී කුඩා දරුවන් මේ දේශයේ වලින් ස්වාමිනී මේ ලෝකෙන් අතුරුදහන් වෙන්න යනවා ස්වාමිනී එනිසා ස්වාමිනී ඒ දේ ස්වාමිනී සිදු නොවන පිණිස යක්ෂයා කුඩා දරුවන්ව ස්වාමිනී ග්‍රහණයට හසු කරලා තියෙන ඒ හැම වාතාවරණයක් අපි නිදහස් කරන යේසුස් වහන්සේගේ නාමෙන් ස්වාමිනී ඒ අධ්‍යාපන ක්‍රමය තුලින් ස්වාමිනී ඒ ස්වාමිනී ගැන්වීම් වලින් ස්වාමිනී ඒ දරුවන්ව ස්වාමිනී ග්‍රහණයට හසු කරලා තියෙන ඒ සියලු යක්ෂයාගේ ක්‍රියාවන් නාසරති යේසුස් වහන්සේගේ නාමෙන් අපි අවලංගු කරනවා ස්වාමිනී මේ දේශේ ස්වාමිනී වහන්සේ තෝරගත්ත ඒ කුඩා දරුවා ඔබහන්සේගේ ලේ රකවරණයට අපි බාර කරනවා ඔබහන්සේගේ මේදී ඒ සෑම දරුවෙක්ම යන පිණිසත් ස්වාමිනී ඔබහන්සේගේ ස්වාමිනී ඒ ප්‍රකාශ වීම මනුෂ්‍යයන් අත්දකින පිණිසත් ඒ දරුවන් තුලින් ඔබහන්සේ ක්‍රියා කරන්න කියලා ඉල්ලනවා ස්වාමිනී යනනි ඔබහන්සේගේ හස්තයෙන් මේ දේශය අපි බාර කරනවා මේ දේශය සම්පූර්ණයි තිය ඔබහන්සේට ස්වාමිනී මේ දේශය ඔබහන්සේගේ නාමයට ගැලවෙනවා ස්වාමිනී එදේ අපි ප්‍රකාශ කරමින් මේ දේශය ඔබහන්සේට බාර කරනවා නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ඒ වගේම ස්වාමිනී ඔබහන්සේ අපට දුන්නු සියලු ආශිර්වාදයන් ගැන ස්වාමිනී අපට ස්වාමිනී සැපෙව්වා වූ සියලු ඒ ස්වර්ගික සැපීම ගැන ස්වාමිනී ඔබහන්සේට ස්තුති කරනවා ස්වාමිනී ස්වාමිනී අපේ රැකියාවන් ස්වාමිනී වගේම ව්‍යාපාරවලට ඔබහන්සේ ආශිර්වාද කරා ස්වාමිනී ඒ ඔබහන්සේ ආශිර්වාද කරපු දෙයින් කොටස ස්වාමිනී ඔබහන්සේට ස්වාමිනී සතුටු සිතින් දෙන පිණිස ස්වාමිනී ගෙනත් තිබෙනවද ඒ දෙයට ආශිර්වාද කරන්න ස්වාමිනී ස්වාමිනී ඒ සෑම දාතකටම ස්වාමිනී ඔබහන්සේ ආශිර්වාද කරන්න ඔවුන්ගේ රැකියාවන්ට ස්වාමිනී ඔවුන්ගේ ස්වාමිනී වහන්සේ ව්‍යාපාරවලට ඔබහන්සේ ආශිර්වාද කරමින් ඔවුන්ට ඔබහන්සේ කරුණාව දෙන්න ස්වාමිනී ස්වාමිනී මේ සියල්ල බාර කරනවා නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන් Adonai, panah.
ආරක්ෂා කරනසේක්වා එතුමන්ගේ ස්වකීය මුහුණින් බබලවා ඔබට කරුණා කෙරේවා දේපියන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍ර වුණ ආශ්‍රිත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් සුදත්මන් වහන්සේගේ සහභාගීකමත් වාසය කිරීමත් වහන්සේගේ මඟ පෙන්වීමත් වහන්සේගේ පැමිණීම දක්වා මුසිල් දෙන සමපෝතන සේක්වා ආමෙන් ජෙස් වීටා සිල් දනටම